අයිබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ සාදරයෙන් අපේ මේට්‍රේ YouTube channel එකට හැමදාමත් වගේ මතක් කරනවා ඔයා තාම අපිව subscribe කරලා නැත්තම් මේ පල්ලෙහා තියෙන රතුපාට bell icon එක ඔබලා දැමුවා අපිව subscribe කරන්න ඒ වගේම තමයි ඉදහා පැත්තේ තියෙන bell icon එක click කරන්න එතකොට අපි ඉස්සරහට දාන videos ඔයා ගාවටම ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ඒ තමයි ඔයාගේ ගෙදර තියෙන fridge එක හදිසියේවත් කැඩුනොත් ඒ කියන්නේ මොකක් හරි දෝෂයක් හටගත්තොත් ඔයා එකටම කරන වැරද්දක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒක තමයි ඔයා ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එක හදිසියේවත් කූල් වෙන්නේ නැතුව ගියොත් ඒ වගේම ලයිට් එක හරි මොන හරි දෙයක් පොඩි දෙයක් හරි වෙලා ඒක වැඩ කරන්නේ නැතුව ගිය ගමන් ඔයා එක්කෝ උඩ ශීතකරණයට කූල් එක එන්න පුළුවන් පල්ලෙහා කොටසට කූල් එක නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා හිතනවා අනිවාර්යයෙන් මේකේ ගෑස් ප්‍රශ්නයක් තියෙන්නේ මේකේ කම්ප්‍රෙසර් එක ගිහිල්ලා මේකේ මේ ගෑස් ගහන කාලේ හැරි දැන් අන්න එහෙම දේවල් සමහර අයට හිතෙන්න පුළුවන් මොකද මමත් ෆ්‍රිජ් හදන කෙනෙක් විදිහට මමත් සමහර ගෙවල් වලට ගියාම මට මං ගෙදරට ඇතුල් වෙද්දීම පවා මට මේ ගෙදර ඉන්න කෙනා කිය මේ මේකට ගෑස් ගහන්න ඕන එහෙම කිය අන්න ඒ වැරද්ද ඕගොල්ලෝ කවදාවත් කරන්න එපා මොකද ඕගොල්ලොන්ට හරියටම තීරණයක් කරන්න බෑ මේකේ ගෑස් ගිහිල්ලා තියෙන්නේ මේකේ කම්ප්‍රෙසර් එක ගිහිල්ලා තියෙන්නේ මේකට ගෑස් දැන් ගහන්න ඕන ඒක කියලා එහෙම හරියටම තීරණය කරන්න බෑ අන්න එහෙම හරියටම තීරණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ කියලා දෙනවා මේ වීඩියෝ එකේ අවසානයේදී මේකෙන් පස්සේ වාට පුළුවන් අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න මගේ ෆ්‍රිජ් එකේ ගෑස් තියෙනවද මගේ ෆ්‍රිජ් එකට ගෑස් ගහන්න ඕනද නැද්ද කියන එක ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න එපා දිගටම බලන්න අනිවාර්යයෙන්ම අනිවාර්යෙන් ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් ගහන්න ඕන කාලය පිළිබඳව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මේකේ පළවෙනි කාරණාව තමයි අපි කොහොමද ෆ්‍රිජ් එකේ ගෑස් තියෙනවා කියලා හරියටම දැනගන්නේ. ඔයගලන පළවෙනි ට්‍රික්ස් එක විදිහට මම කියලා දෙනවා. ඔයා ෆ්‍රිජ් එකේ පිටිපස්සේ කම්ප්‍රෙසර් එකේ තියෙන හරියට යන්න. ඒ පැත්තෙන් නිකන් ෆ්‍රිජ් එක හරව ගන්න. හරවල ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙසර් එකේ තියෙන හරියේ කම්ප්‍රෙසර් එකේ තියෙනවා සක්ෂන් ඩිස්චාර්ජ් කියලා වැල් දෙකක්. ඒ කියන්නේ ගෑස් පීඩනය කරන එක සහ ගෑස් ඇදලා ගන්න එක. මේකෙන් ගෑස් පීඩනය කරන බටේ අත දියන්න බැරි වෙන්න රත් වෙනවා. එහෙම රත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් නැත්තම් ඒ බටේ රත් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒ බටේ රත් වෙනවා කියන්නේ ප්‍රෙෂර් එකක් තියෙනවා කියන එක. ප්‍රෙෂර් එකක් තියෙනවා කියන්නේ ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් තියෙනවා. අන්න ඒ බටේ කොහොමද හොයාගන්නේ කියලා ඕගොල්ලෝ දැන් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ බටේ හොයාගන්නේ ඒ බටේ තමයි ඕගොල්ලෝගේ ෆ්‍රිජ් එකේ මුළු වටේට මන කන්ඩෙන්සරයට සවි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පරණ ෆ්‍රිජ් වල නම් පිටිපස්සේ එනවා කන්ඩෙන්සරේ කළු පාට මෙහෙම මෙහෙම දැලක් වගේ එන්නේ කන්ඩෙන්සරේ. ඒ කන්ඩෙන්සරේට ඕගොල්ලෝ අත දීලා බැලුවොත් කන්ඩෙන්සරේ රත් වෙනවා නම් ඒත් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් තියෙනවා. එතකොට එක්කෝ ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් බ්ලොක් එකක් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රිජ් එකේ ගෑස් ගිහිල්ලා නැහැ. පළවෙනි කාරණාව තමයි ෆ්‍රිජ් එකක ගෑස් කවමදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන ඕගොල්ලෝ උයන්න පාවිච්චි කරන ගෑස් වගේ ඉවර වෙන්නේ නැහැ කවදාවත් ඉවර වෙන්නේ නැහැ ජීවිත කාලෙම උනත් ඒ ගෑස් එක ඒ විදිහටම වැඩ කරනවා මේක සර්කල් එකක් එහින්ද ඒ සර්කල් එක ඇතුලේ ඒ ගෑස් එක අනිවාර්යයෙන්ම වැඩ කරනවා මේ සර්කල් එකේ කොහොම හරි තැනකදී බ්ලොක් එකක් වුණොත් හරි නැත්තම් මේ කොහෙදී හරි සර්කල් එකේ තැනක ලීක් එකක් වුණොත් එතනින් ගෑස් එළියට ගියොත් ඒ තමයි අපිට අනිවාර්යයෙන්ම ගෑස් කරන්න වෙන්නේ එහෙම වුන්නේ නැත්තම් එක්කෝ ඔයාට තව දෙයක් වෙන්න පුළුවන් කම්ප්‍රෙසරේ පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්ප්‍රෙසරේ වැඩ කරන්නේ නැතුව ගියොත් හරියට අනිවාර්යයෙන්ම ඔයා කම්ප්‍රෙසරයක් මාරු කරද්දී අනිවාර්යයෙන්ම අලුතෙන් ගෑස් ගහන්න ඕන. ඒක එහෙම තියෙනවා. නමුත් කම්ප්‍රෙසරේත් හොඳට වැඩ කරනවා නම් ඔයාගේ ගෑස් කොහෙවත් ලීක් වෙලාක් නැත්තම් අනිවාර්යයෙන්ම ඔයා මේකට ගෑස් ගහන්න ඕනේ නැහැ. එතකොට ඔයා තියෙන්නේ අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ වෙන මොකක් හරි ලෙඩක්. එතකොට ඔයා ඒ ලෙඩේ බලන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න ෆ්‍රිජ් එකේ ගෑස් අනිවාර්යයෙන්ම තියෙනවද කියලා හොඳටම චෙක් කරගන්න පුළුවන් පළවෙනිම කාරණාව තමයි ඔයාට ඩිස්චාර්ජ් ලයින් එක. එහෙම නැත්නම් රත් වෙන බටේ කියලා කියන්නේ ෆ්‍රිජ් එකේ රත් වෙන එක බටේ තියෙන.
ඒ ෆ්‍රිජ් එකේ රත් වෙන බටේ අල්ලලා බලන්න අතින් අනිවාර්යෙන් මේක හොඳටම රත් වෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆ්‍රිජ් එකේ කිසිම අවුලක් නැහැ ගෑස් තියෙනවා ඒක පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව විදිහට ඕගොල්ලන්ට කියන්න පුළුවන් ඔයාගේ ෆ්‍රිජ් එක එකපාරක් රිපෙයාර් එකක් කරපු ෆ්‍රිජ් එකක් නම් මේ වෑල් එක අනිවාර්යෙන්ම ඔයාගේ ෆ්‍රිජ් එකේ තියෙනවා සමහරක් අය මේ වෑල් එක අයින් කරලා ආයෙ තිබ්බ ඔරිජිනල් විදිහටම හදලා එවනවා හැබැයි සමහරක් අය මේ වෑල් එක තියලා එනවා ඒක තිබ්බත් නැතත් ඒක අවුලක් නෙමෙයි एक गुडक लेसी तिब्बत में आय रुपया बला गेज अमुला बला लेसी मे चार्जिंग वाले का मे वाले को आगे फ्रिज के तीन मैडम ये चार्जिंग वाले के निपल लेकर अति मेहम पड प्रेस कर ला बला पुल इतकोड़ा गैस से इतनी पीटवे मैडम अनिवार्य फ्रिज के गैस तीन इतकोड़ा दस गण पुल मे मैं फ्रिज के गैस तीन हेब मतक निपल लेकर टच कर खाली वे फ्रिज का क्रिया विरहित कर लीन करंटे गलवला दीयन करंटे गलवला अनिवार्य उबंड वेडकरण अवस्था उबंड की वागे थिंग नॉर्मल एक अतर साक्षन अनिवार्य वागे के फ्रिज का गैस वाले ब्लॉक का कैतवीन ए हिंद अनिवार्य फ्रिज ऑफ कर लीट पास वाग टच कर ला मे उबल बला प्रेस कर लाइक ये प्रेस करना गैस एलिट की अनिवार्य फ्रिज की गैस तीन एम तोट अदास मे गैस प्रश्न एक्मती है मेके विन मुखरी एक्को ओवरलोड बेला नत्तंग फैन के प्रश्न हेम प्रश्न किलो आट एक निगमन एक पुल हर एन मम हितना मे वीडियो एक ओगोल्ड गुडक वेदगत उना किएला मे वीडियो के ओयाट वेदगत किल हितना अनिवार्य लाइक दाइन तवत् के बलंड ओयागे हेमन तवागे आल व्यक्त बलंड किएला ओड किल हितना अनिवार्य शेयर करन वागे अदहस अनिवार्य पल्ल हैं कमेंट करन ओयागे तीन प्रश्न अनिवार्य पल्ल हैं कमेंट करन ए हमे एक मंग पिलीर दिन वाला पड़ते हैं मे वगे मालूत वीडियो हेकिंग हम बेनेगा अदर आप योग समझ मत कहते हुए सब्सक्राइब कर दिया गया।